එල්පීල් තරගාවලියේ ශූරතාව තරගාවලිය පවත්වපු අවස්ථා තුනීම දිනා ගන්න සමත් වෙන්නේ ජෆ්නා කණ්ඩායම. හතරවෙනි වතාවට පවත්වන තරගාවලියේ ජෆ්නා කණ්ඩායම ඒ තරම් ප්‍රබල නැහැ කියලා තමයි වෙන්දේසිය අවසානයේ මත පළ වුණේ. හැබැයි ජෆ්නා කණ්ඩායම කියන්නේ එක වතාවකවත් සුපිරි ක්‍රීඩකයන් කිහිප දෙනෙක් කණ්ඩායමේ ඉඳලා ජයග්‍රහණය කළ කණ්ඩායමක් නෙමෙයි. ජෆ්නා කණ්ඩායම හැම වෙලාවෙම කණ්ඩායමක් විදිහට වැඩපෙන්නලා තමයි දිනුවේ. ඒ නිසා මේ වතාවෙත් කණ්ඩායමක් විදිහට සෙල්ලම් කළොත් හතරවෙනි එල්පීල් ශූරතාවයක් දිනා ගන්න ජෆ්නා කණ්ඩායමට බැරි වෙන එකක් නැහැ. 2023 තරගාවලිය ආරම්භ වෙන්නේ ජෆ්නා කණ්ඩායමත් කලම්බු කණ්ඩායමත් අතරේ තරගයෙන්. තරගයේ මුලින් පන්දුවට පහර දෙන ජෆ්නා කණ්ඩායම ලකුණු 173ක් ලබා ගන්න සමත් වෙන්නේ මේ වතාවේ කණ්ඩායමට අලුතින් ඇතුළත් වෙන බංග්ලාදේශ ප්‍රතිකරු තව්හීඩ් හිරිඩොයිගේ අර්ධ ශතකයත් එක්ක. ජෆ්නා කණ්ඩායමේ හැම ප්‍රතිකරුවෙක්ම අංක දෙකේ ලකුණු වලට ගිහින් තමයි පන්දු වාර 20 අවසන් වෙද්දී ලකුණු 173කට යන්නේ. ලකුණු 173ක් හඹා යන කොළඹ කණ්ඩායම ලකුණු 152කට දවා ගන්න ජෆ්නා කණ්ඩායම සමත් වෙනවා. එතෙන්දී ප්‍රතිවාදී නායක නිරෝෂන් දික්වැල්ලගෙන් තමයි ජෆ්නා පන්දු යවන්නන්ට ලොකුම තර්ජනය එල්ල වෙන්නේ. කොහොම වුණත් හැමදාම වගේ මෙදා පාරත් ශක්තිමත් ජෆ්නා පන්දු යවීමේ බලකායත් තිසරගේ හොඳ පන්දු යවන්නන් භාවිතා කිරීමත් එක්ක කොළඹදීම කොළඹ කණ්ඩායම පරාද කරන්න ජෆ්නා කණ්ඩායම සමත් වෙනවා. තිසර තමන්ට තියෙන සම්පත් වලින් උපරිම වැඩගත් එක තමයි ජෆ්නා ජයග්‍රහණයට ප්‍රධානම හේතු වුණේ. පරාජයෙන් පස්සේ නායක දික්වැල්ල වෙනුවට තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් කතා කරන්න ආපු චාමික කිව්වේ ලකුණු 12ක් විතර වැඩියෙන් දීපු එක පරාජයට හේතුව කියලා. අපිට යාලා ලකුණු 160ක විතර තියාගන්න තිබුණා. අපි සෙල්ලම් කළෙත් එක ප්‍රතිකරුවෙක් අඩුවෙන්. කොහොම වුණත් අපි ඉලක්කයට ගියා. මම අවුට් වුණ එක තමයි පරාජයට ලොකු හේතුවක් වුණේ. ජයග්‍රහී නායක තිසර කියලා තිබුණේ ජයග්‍රහී ආරම්භයක් තරගාවලියට ගොඩක් වැදගත් කියලා. අපි කණ්ඩායමක් විදිහට මේ වතාවේ තරගාවලියේ ජයග්‍රහණයකින් ආරම්භ කරන්න ලැබුණ එක ගොඩක්ම වැදගත්. මොකද මේ ජයග්‍රහණය එක්ක කණ්ඩායමට ලොකු විශ්වාසයක් ලැබුණා. ඉදිරියේ ඩේවිඩ් මිලර් වගේ ක්‍රීඩකයෝ අපේ කණ්ඩායමේ එකතු වෙනවා. ඔය විදිහට තමයි පළවෙනි තරගයෙන් පස්සේ කණ්ඩායම වල අදහස් ප්‍රකාශ වෙලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් වීඩියෝ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.